අන්තිම ප්‍රෝග්‍රෑම් එකක් කොහොමද සම්බන්ධ කරන්න කියන එක සහ අපේ ප්‍රධාන SQL queries ඒ කියන Python ප්‍රෝග්‍රෑම් එකක් හරහා සිදු කරන්නේ කොහොමද කියන කාරණේ කියලා. එහෙනම් මුලින්ම අපි මේකට database එකක් කොහොමද? එහෙනම් අපි මුලින්ම database එකක් හදාගෙන ඉන්නේ ඔබලට පුළුවන් මේ සඳහා ඕනෑම database management system එකක් අපේ SQL MySQL කියන database management system එක සහාය ඕනෑම software එකක් පාවිච්චි කරන්න right exam LAN server ඊට පස්සේ USB web server වගේ ගොඩාක් software අපිට ලබා ගන්න පුළුවන් right මම මේ සඳහා පාවිච්චි කරනවා USB web server එක right අනේ එකක් තමයි USB web server එක right ඔයගොල්ලන්ට පාවිච්චි කරලා ඕනෑම software එකක් පාවිච්චි කරලා මේ කියන තැනට එන්න. ඊට පස්සේ මම මුලින්ම database එකක් නිර්මාණය කරගෙන සෙට් කරනවා. database එක create කරගන්නවා. ඔයගොල්ලන් පුළුවන් SQL පාවිච්චි කරලා උනත් database එකක් create කරගන්න ඔයගොල්ලන් SQL queries වලින් right. එහෙම නැතුව මම මේ වෙලාවේ අමතන සාමාන්‍ය විදිහට database එකක් නිර්මාණය කරගන්නවා. ඔබලන් කියන්නේ මේ කියන ධර්මයේ ක්ලික් කරලා මෙතනින් database එකට අදාළ නමක් දෙන්න මම school කියලා දෙන්න right create කරන්න ගියා right ඊට පස්සේ ඔයාලා තේරෙනවා මෙතනින් school කියන අපේ database එක නිර්මාණය වෙලා තියෙනවා right මම මෙතනදී සරල වැඩසටහනක් නිර්මාණය කරගන්න මම class කියන නමින් පටන් ගන්නම් table එකක් හදාගන්න මොකද database එකක් කිව්වොත් මේ database එක ඇතුලේ tables තියෙනවා වගුතිය. right අපි වෙන මේක ලොකුවක් නිර්මාණය කරගමු. මම කියන class කියලා නම දෙන්නම් අපේ ලොගෝ තලවල. මම ඉන්නේ fields දෙකක් තියෙනවා කියන අර්ථයෙන් කරන විදිහට මේක ඉතිරි කරගන්න. මම මේ fields වල user සහ password කියන නම් දෙකෙන් දීලා මේ types දෙක වාචා විදිහට අපි එම කරගන්නවානේ. ඒකෙන් දෙක මම 10ක් විදිහට ටීම්ස් දෙකේම ලබා දෙනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ පුළුවන් සේව් කරගන්න. එතකොට අපේ ටේබල් එක නිර්මාණය වෙලා තියෙනවා මේ විදිහට. right. එහෙනම් අපි යමු අපේ Python වැඩසටහනට. Python වැඩසටහනට මුලින්ම ඔයගොල්ලෝ ගියාට පස්සේ දැන් ඔයගොල්ලෝ මුලින්ම කරන්න තියෙන්නේ Python වැඩසටහන සහ අපේ මේ database එකක් අතර සම්බන්ධතාවය නිර්මාණය කරගන්න එක. සම්පූර්ණ Python සහ database එක අතර connection එක හදාගන්නේ. හරි. ඒකද මම මුලින්ම Python file එකක් නිර්මාණය කරගන්න මම connection කියලා දෙනවා. ඒකත් නේ. ඒක නම right. හරි. එහෙනම් මේ file එක තුළ මම මුලින්ම නිර්මාණය කරන උත්සාහ කරන්නේ මේ Python file එක තුළේ database එක සහ අපේ මේ Python program එක අතර තියෙන connection එක සම්බන්ධතාවය නිරූපණය කරන්නයි මම උත්සාහ කරන්නේ. ඒ සඳහා අපිට මුලින්ම Python වල පාවිච්චි වෙන package එක. එහෙම නැත්නම් module එක. කියන්නේ අපිට package එක. කියන්නේ අපිට පාවිච්චි කරන්න ඕන. ඒ සඳහා මම මේ import කරන මොහොතේ ඔයගලන්ට කියන්නේ import MySQL right MySQL කියන එකේ තියෙනවා කියන්නේ MySQL.connect කියන package එකක් import කරගෙන ඉන්න ඕනේ right එහෙනම් මේ කියන package එක import කරාට පස්සේ අපි මුලින්ම කරන්නේ මේ කියන connection එක හදාගෙන ඉන්නවා මොකද connection එකට විචල්ලා කියන නැත්නම් variable එකක් ගන්න connection කියන අර්ථය වෙන කොහොමද එකේ අවසානයේ ඔයගලට connection එක හදාගන්න පුළුවන් mysql.connect කියන ෆන්ක්ෂන් එක හරහා right connect කියන ෆන්ක්ෂන් එක හරහා ඔය ෆන්ක්ෂන් එක ඔයගොල්ලෝ execute කරගත්තා පස්සේ මේ ෆන්ක්ෂන් එක ඇතුළේ අනිවාර්යයෙන් අපි variables හතරක් ලබා දෙනවා. එහෙම නැත්නම් විචල්යන් හතරක් ලබා දෙනවා. මේ විචල්යන් හතර ලබා දෙද්දී අපි මේ සඳහා යොදා ගන්න විචල්්‍ය නාමයන් මේ නම් වලින්ම යොදා ගන්න අපිට අනිවාර්යෙන් අපි කර යුතු දෙයක් වෙනවා. එහෙනම් මුලින්ම ඔයගොල්ලෝ කරන්න ඕනේ මේ කියන කනෙක්ෂන් එක හදාගන්න මෙයාට අදාළ හොස්ට් ගේ නේම් එක දෙන්න. නැත්නම් හොස්ට් ගේ
නම දෙන්න ඕනේ. ඒකට අපි ගන්නවා variable එකක් cost කියලා. මේ නම ඔය විදිහටම ඔයගොල්ලෝ ගන්න ඕනේ. එහෙම නැති වුණොත් මෙතනදී අපිට error එකක් generate වෙන්නේ ඉඩ තියෙනවා. right? එහෙනම් cost equal sign එක දැම්මා. right? single quotes එකක් ඇතුලේ තමයි අපි මේ අදාළ දේ ලියන්නේ. right? ඒකට මෙතනදී අපි cost කියලා සලකන්නේ අපේ local cost කියන කරා. දැන් මෙතනින් අපි දෙනවා local cost කියලා. right? කොහොමද දැම්මා? ඊළඟ විචාරය ඉන්නේ සැල්ල බලපත් වෙන්නේ අපේ ඩේටාබේස් එකේ නම. දැන් අපි හදාගත්ත ඩේටාබේස් එකේ නම. ඒකට අපි ගන්නවා විචල්යක්. ඒක අපි ඩේටාබේස් කියන නම පාවිච්චි කරනවා. right? ඒකට මේ වෙලාවේ ඩේටාබේස් කියන නම පාවිච්චි කළ යුතු වෙනවා. එහෙනම් ඩේටාබේස් එකේ විදිහට මම ඉස්සෙල්ලා හදාගත්ත නම school කියන එක. right? ඔයගොල්ලෝ හදාගත්ත ඩේටාබේස් එක මෙතන විදිහටනේ මම හදාගත්ත school. right? මම ඒක දුන්නා. සමහරවිට දැන්ම තුන්වෙනි විචල්ය වෙන්නේ අපේ user name සහ password. අපි අපේ database එකට සම්බන්ධ වෙද්දී right අපේ database management system එකට අපි සම්බන්ධ වෙන්නේ right අනිවාර්යෙන් අපි user name එකක් සහ password එකක් කියන දෙයක් දෙනවා. ඒක USB web server එකට අදාළව මම එක user name එකක් සහ password එකක්. එයා RAM server එක කරනවා නම් ඒක කලක් වෙනස් විදිහට දෙයක් කරන්න පුළුවන්. right ඒක තමන් use කරන එක තමයි මේ වෙලාවේ user name සහ password විදිහට දෙන්නේ. මම use කරන වෙලාවේ මගේ user name එක වෙන්නේ root කියන එක. ඒ වගේම password EASWRD password කියන කෙනා. ඒ වචනේම අපි දෙනවා. password කියන වචන ඒ විදිහටම දෙනවානේ. password එක විදිහට මගේ තියෙන්නේ USDW කියන එක. right. එහෙනම් මම connection එක අපි හදාගත්තා. right. connection එක හදාගන්න හරිය සරලයි. කීවර දෙකයි තියෙන්නේ. import කරගන්නවා අපිට ඕන package එක. right. ISP.connector connector කියන එක. ඊට පස්සේ කනෙක්ෂන් එකට අදාළව මම විචල්ය යොදාගෙන මේ කියන කනෙක්ෂන් එක ඩිෆයින් කරගන්නවා. විචල්යන් හතරක් භාවිත කරනවා. first database user සහ password කියන දෙක හතර. අවසානයේදී අපිට පුළුවන් මේ කනෙක්ෂන් එක හරියට සක්‍රිය වෙලා මේක ඇක්ටිව් වෙලාද කියන එක චෙක් කරගන්න. ඒකට අපිට සරලව පුළුවන් if condition එකක් පාවිච්චි කරන්න. if මේ කියන කනෙක්ෂන් එක තියෙනවා නම් right ඒක හිතේ මේ කනෙක්ෂන් right කනෙක්ෂන් එක සක්‍රිය වෙලා තියෙනවා නම් එයාමට print කරන්න අපිට පුළුවන් print කරන්න අපි දෙමු connection successful connection successful right connection successful right එහෙම නැත්නම් else එක else එකේ මට දෙන්න පුළුවන් print එක කනෙක්ෂන් එක තියෙනවා. කනෙක්ෂන් එක right. අපි මේක රන් කරලා බලමු. ඒ වැඩේ සිද්ධ වෙනවාද කියලා. ඔව්. කිසි ප්‍රශ්නයක් නැහැ. කනෙක්ෂන් සක්සස්ෆුල්. ඒ කියන්නේ අපේ ඩේටාබේස් එක සහ මේ අපේ Python ප්‍රෝග්‍රෑම් එක අතර සම්බන්ධතාවය දැන් ගොඩනගනවා. එහෙනම් අපි එතනින් එහාට යමු. කනෙක්ෂන් එක හදාගත්තට පස්සේ මම දැන් යන්නේ මගේ ඩේටාබේස් එකට අදාළව දත්තන් කීපයක් ඉන්සර්ට් කරන්න නැත්නම් සරලවදී ආදානය කරන්න. එහෙනම් මම ඒ සඳහා අලුතෙන් තවත් Python ප්‍රෝග්‍රෑම් එකක් ගන්නම්. ඔයගොල්ලන්ට කිසි ප්‍රශ්නයක් නැහැ මේ එකම Python ෆයිල් එකේ ඉන්න කියන්න පුළුවන්. අපි තව මේ වෙලාවේ ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න අලුතෙන් ෆයිල් එකක් එදා ගන්න. right මම ගන්නම් insert query කියලා. insert කියලා මම දාගන්න. right ඒකේ insert query කියන නම දාගත්ත පස්සේ ඔයගොල්ලෝ නැවත අර connection කියන දේ මෙතෙන්ට ලියාගෙන ඉන්න ඕනේ. මොකද connection එකක් අපි ඇති කරගෙන තමයි මේ දේ ඉස්සරහට කරගෙන යන්නේ. right එහෙනම් මම මෙතෙන්ට දෙන්න right දැන් මට ඕනේ connection එක විතරයි. right ඒක නිසා මම මේ codes දෙක විතරක් ගන්න. right එහෙනම් හරි connection එක අපි දාගත්තා. කනෙක්ෂන් එක දාගත්තට පස්සේ අපි බලන්න ඕනේ මුලින්ම මේ කනෙක්ෂන් එක ඇති කරාට පස්සේ මේ කනෙක්ෂන් එක හරහා අපි ඩේටා ටිකක් ඉන්සර්ට් කරන වෙලාවට ඒ වගේම ඩේටා අපි රිට්‍රීව් කරනවා එහෙම නැත්නම් අපි සිලෙක්ට් query එක පාවිච්චි කරනවා අපි ඔය වෙලාවේදී මේ කියන ඩේටා ටික යන්න ස්පෙસિෆික් පාත් එකක් තියෙනවා ඔන්නේ පාත් එක අපි ඩිෆයින් කරගන්න පුළුවන් my cursor එක නැත්නම් මේ cursor එක object එකක් තමයි.
ඔබලට පුළුවන් මෙතන කෝස් ඔබ්ජෙක්ට් එකක් නිර්මාණය කරගන්න. ඒ සඳහා මම උන්සි විශාලයක් යොදා ගන්නවා my cursor කියලා. my cursor equals කියලා ගන්න. දාලා ඔබල කරන්න ඕනේ connection අපේ variable එක dot cursor කියන function එක ලබා ගන්න. දැන් ඔන්න මම cursor object එකක් හදාගත්තා. right cursor object එකක් මම හදාගත්තා. දැන් මේ කියන cursor object එක හරහා මම මොකද කරන්නේ? මගේ insert query එක ඔබ ලබා දෙනවා. ඔයගොල්ලන්ට පුළුවන් මේ කියන cursor එක පාවිච්චි කරලා. එහෙනම් නැත්නම් my cursor dot ඔයගොල්ලන්ට පුළුවන් execute කියන function එක සඳහා පාවිච්චි කරන්න. execute කියන function එක ඇතුලේ අපි මොකද කරන්නේ? අර SQL query එක මේ මොහොතේ අපි ලබා දෙනවා. එහෙනම් දැන් අපි යන්නේ data ටික insert කරන්න. අපේ database එකේ අපේ හදාගත්තු table එකට අදාළව අපි data ටිකක් insert කරන්නයි යන්නේ. එහෙනම් අපි මේ වෙලාවේදී insert query එක පාවිච්චි කරන්න ඕනේ. insert query පාවිච්චි කරන කලින් අපි පොඩ්ඩක් බලමු අපේ table එකට අදාළව තියෙන fields ටික මොනවද කියලා. අර browser එකට යනවා. user සහ password ගැන සරල table එකක් මේ වෙලාවේ යොදාගත්තේ. user සහ password. right. එහෙනම් මම ආයෙත් එන්නම් Python වලට සටහනට. right. මෙතන අපි දෙන්න ඕනේ දැන් අපේ SQL code එක insert කරන්න අදාළ SQL query එක. right. එහෙනම් මේකෙදි අනිවාර්යෙන් ඔයගොල්ලෝ double quotes එකක් ඇතුලේ මේ කියන query එක නිර්මාණය කරගන්න ඕනේ. එහෙනම් මම මුලින්ම double quotes එකක් දැම්මා. දාලා ඔයගොල්ලන්ට පුළුවන් insert query එක එතන use කරන්න. right. insert into table name. මොකක්ද අපේ table name එක? මම ගත්තේ class කියලා. class වරහන් ඇතුලේ ඔයා ඔයාගේ table එකේ දුන්නු නම් වලින් database එකට අදාළ table එකේ ඔයා දීපු නම් දෙක හෝ ඒකට අදාළ field වල නම් ටික ඒ විදිහටම මෙතන define කරන්න ඕනේ. right. ඒක මම මේ වෙලාවේ ගත්තේ ඒක හරියටම බලලා ඉන්න. user සහ password දෙකම simple වලින් මම යොදාගෙන තියෙන්නේ. එහෙනම් මම නැවතත් ඇවිල්ලා මෙතනදී user comma password right. ඒ දෙක දැම්ම. right. නේද? ඔයගලගේ fields 3ක් 4ක් තියෙනවා නම් මේ අදාළ සියලුම දේවල් මෙතනදී ලබා දිය යුතුයි. right. ඊට පස්සේ values කියන keyword එකක් පාවිච්චි කරනවා. right. වරහන් ඇතුලේ දැන් ඔයගොල්ලෝ නිර්මාණය කරන්න යන ඔයගලගේ අදාළ දත්තයන් ටික. දැන් මෙතන මම user සහ password කියන fields දෙකම යොදාගෙන තියෙන වාචා. එහෙනම් නැත්නම් text එකක් සාමාන්‍යයෙන් අපි string එකක් කියන type එකෙන් තමයි මෙතන යොදාගෙන තියෙන්නේ. මේ වෙලාවේදී අපි values දෙක single quotes එකක් ඇතුලේ තමයි නිර්මාණය කරගන්න ඕනේ. මම සරලව මේ සමහර පොන්සි values දෙකක් යොදා ගන්න. අපි එකම username එකේදී මම ගත්තා ලසිත් කියන අපි පාස්වර්ඩ් එක දාමු 99 කියලා. right. පස්සේ යන්නේ ඔයගොල්ලෝ දැන් ඉන්නේ දාන පුළුවන් මේ වෙලාවේ. right. එහෙනම් ඔන්න ඒ විදිහට අපි පුළුවන් අපේ insert query එක execute කරගන්න. right. ඊට පස්සේ වැදගත්ම දේ තමයි අපි මේ කියන query එක ක්‍රියාත්මක කරලා අපේ database එකට හරියට commit වුණාද කියන එක තහවුරු කරගන්න ඕනේ. right. මේ Python වැඩසටහනේදී අපිට auto commit වීමක් සිද්ධ වෙන්නේ නැති නිසා මේ commit කියන function එක ක්‍රියාත්මක කිරීම සිදු කරනවා. ඒක එතකොට ඔයාලට පුළුවන් ඔය කියන function එක ක්‍රියාත්මක කරන්න ඔයාලගේ con කියන variable එක dot මේක තියෙන අපේ function එකක් commit කියලා. එහෙනම් ඔන්න ඔය විදිහට අපිට පුළුවන් අපිට කිසියම් වූ දත්තයක් අපේ table එකේ insert කරන්න. එහෙනම් ඔන්න සම්පූර්ණ insert query එක අපි සම්බන්ධ කරලා load කරලා දැන් අපි මේ ක්‍රියාත්මක කරලා බලමු අපේ ටේබල් එකට මේ ලසිත් සහ 99 කියන මේ user name එක සහ password එක database එකට insert වෙනවා. එහෙනම් මම Python වැඩසටහන කරන්න මෙතනදී right ඔයාලා කියලා කිසිම අතරයකට නැතුව මේ කරන්නේ. right. දැන් මම නැවතත් යනවා මගේ database එකට. ගිහිල්ලා මම මෙතන browse කියන බටන් එක click කරනවා. right. ඔයගලට පේනවා database එකේ ලසිත් සහ මේ 99 කියන password එක හරි සමේ එක අපිට display වෙනවා. right.
නම් සරලව ඔය විදිහට අපිට පුළුවන් ඕනෑම රෙකෝඩ් ගන්න මේ කියන ටේබල් එක තුළ ඉන්සර්ට් කරගන්න. එහෙනම් මම තවත් වැලියුස් කීපයක් මේ වෙලාවේ යොදා ගන්නම්. right මම මේක මොකද වෙනස් කරගන්නම් අපි ගන්න පස්සෙන් කියලා. හරි අපි මේක ඔය වගේ නම් වෙලා කියමු. right අර වගේම ඔයගොල්ලන්ට තියෙන්නේ ප්‍රෝග්‍රෑම් එක රන් කරා. right කිසි දෙයක් නැහැ. අපි නැවතත් මෙතන ගියා. ඉන්ටර්ෆේස් කරගම ඔයගලන්ට වෙන තවත් වැඩිලක් තියෙනවා. right මම ওই විදිහට වැලියුස් කීපයක් ඇඩ් කරගන්නම්. මේ විදිහට පුළුවන් Python වැඩසටහනක් ඔස්සේ මේ කියන වැලියුස් අපිට කරගන්න. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් මේ කියන database එකේ insert කියන තැන ගිහිල්ලා අපිට manually data කීපයක් එකපාර add කරන්න. මම මේ විලාසේ කුංචි ගැරීස් කීපයක් add කරගන්න. ඊටපස්සේ මෙතන නවත් ආවෝ ප්‍රෝග්‍රෑම් කියනවා. right ඔය විදිහට ලක්ෂ කීපයක් දැන් මේ අපේ ප්‍රෝග්‍රෑම් එක තුළ ඉස්සෙල්ලා තියෙනවා. නැවතත් මම ඉන්නම් මගේ වැඩසටහනට. හරි දැන් ඕගොල්ලන්ට තේරෙනවා කොහොමද insert query එක වැඩ කරන්නේ කියලා. මම ඔය විදිහටම නැවතත් අලුතෙන් Python file එකක් නිර්මාණය කරගෙන මම කියලා දෙන්නම් කොහොමද select query එක යොදාගන්නේ කියලා. ඒකට මම select query කියන ෆයිල් එක ගන්නවා. හරි. එතකොට ඉස්සෙල්ලා වගේමයි අපි මුලින්ම හරි විශේෂයක් තියෙනවා මට ඉස්සෙල්ලා දැක්කලා. අපි අනිවාර්යෙන්ම මේ කියන කනෙක්ෂන් එක ක්ලෝස් කිරීමක් සිදු කරනවා. හරි. අපි import අපේ කනෙක්ෂන් එක හදාගත්තා. අදාළ task එක update කරගත්තා. මතකද? අපි අවසානයේදී මේ කියන කනෙක්ෂන් එක ක්ලෝස් කරනවා. හරි. එතකොට ඒ සඳහා අපිට පුළුවන් command class කියන පසෙන් එක පාවිච්චි කරන්න. right ඊට පස්සේ අපිට පුළුවන් ඒකේ වැඩසටහන තියාගන්න. right හරි එහෙනම් ඔය විදිහටම මම එන්නම් නැවත select query එක ක්‍රියාත්මක කරන තැනට. right select query එක අදාළව මම package එක import කරගත්තා, connection එක හදාගත්තා, ඊටමතරව cursor object එකක් හදාගත්තා. right cursor object එකෙන් මම මොකද කරන්නේ? my cursor කියන ෆන්ක්ෂන් එක හරහා දැන් මම අපි ඉන්සර්ට් කරගෙන තියෙන සියලුම දත්ත ටික මම Python ප්‍රෝග්‍රෑම් එකේ ඩිස්ප්ලේ කරන්න අයියා. ඒක තමයි අපි සිලෙක්ට් කෝරේ පාවිච්චි කරන්නේ. එහෙනම් මොකද කරන්නේ? මම මේ සඳහා යොදා ගන්නවා අනිවාර්යෙන් කෝඩ් එකක්. ඩබල් කෝඩ් එකක් ඇතුලේ අපි මේ කියන කෝරේ එක ලියන්න ඕනේ. SQL කෝරේ එක. right. SQL කෝරේ එක බලද්දි පත් වෙන්නේ ඔයගොල්ලෝ දන්නවා select all කියන්නේ මේ ස්ථාවරයෙන් තමයි අපි all කියන එක නිරූපණය කරන්නේ. එතකොට දැන් තවත් ළමයි සමහර වෙලාවට ප්‍රශ්නයක් කියන්න පුළුවන් මේ කියලා query මොනවද? ඔයගොල්ලෝ database වලින් පාඩමක් හොඳට follow කරගෙන තියෙනවා නම් ඔයගොල්ලෝ දන්නවා මේ කියන queries. right? මේ queries ඔයගොල්ලන්ගේ ඉස්සෙල්ලා ඉඳන්ගේ ප්‍රශ්න පත්‍රෙදි අහන්න පුළුවන්. right? ඒ වාරේ අහනවා. ඒ සඳහා අපි මේ කියන queries එක හරියට දැනගෙන ඉන්න ඕනේ. දැන් queries මතක තියා ගන්න ඕන. ඒක data ටිකක් අපි ලබා ගන්න අපිට select query එක පාවිච්චි කරන්න පුළුවන්. right data ටිකක් insert කරගන්න insert query එක පාවිච්චි කරන්න පුළුවන්. right මෙතනදී ඔයගොල්ලෝ ඉදවල ගන්නවා කියන theme මම වැඩි කරගෙන යන්නේ. එහෙනම් select query එක කියලා කියන්නේ select all from කියන එක වෙන්න ඕනේ. ඊට පස්සේ අපේ table name එක අපේ table එකේ නම. right මොකද table එකේ නම මම ගත්තේ class. and select all from table name. right ඔය විදිහට මම query එක දුන්නා. right ඊට පස්සේ අවසානයේදී මම මොකද කරන්නේ? දැන් ඔය කියන data එක පොතේ cursor object එක තුලින් අපේ python program එකට ආවට පස්සේ අපි මේ python program එක තුලට නිරූපණය කරන්න පුළුවන් විදිහට අපි code එක ලියනවා. right data ටික එන්න පුළුවන්. අර data ටික ආවට අපි ඒක ඩිස්ප්ලේ කරන්න ඕනේ හරි ෆෝමැට් එකකට කන්වර්ට් කරගන්න. right ඒකට අපිට පාවිච්චි කරන්න පුළුවන් සරලවම
මේ කනෙක්ෂන් හරහා තියෙන ෆන්ක්ෂන් එක අපි ඒකට කියනවා මේ කනෙක්ෂන් හරහා තියෙන ෆන්ක්ෂන් එක අපි මේ ෆන්ක්ෂන් එකට කියනවා my cursor dot x on කියන ෆන්ක්ෂන් එක. මම ඒක මේ වෙලාවේදී දෙන්න ලබා ගන්න. ඔයගලට පුළුවන් ඒක print ෆන්ක්ෂන් එකක් හරහා my cursor dot text all කියන ෆන්ක්ෂන් එක ලබා දෙන්න, right? එහෙනම් ඔය විදිහට අපිට පුළුවන් select query එක ලබා ගන්න. එහෙනම් මෙතන print ෆන්ක්ෂන් එක දාලා දෙනවා. ඔයගලට අනිවාර්යෙන් මේ අපේ console එක ඇතුලේ කිසියම් ප්‍රතිචාරයක් output එකක් අපේ ලැබෙනවා කියන එක. මම මේක run කරනවා. right? ඔයගලට පේනවා අපි insert කරගත්ත සියලුම data ටික මෙතන display වෙනවා. right? ඔය විදිහට අපි display කරගන්න පුළුවන්. right? එහෙනම් ඔය තියෙන්නේ select query එක database එකේ තියෙන data ටික අපි Python program එකක් හරහා Python program එක තුල display කිරීම සිදු කරා. right? එහෙනම් insert query එකක් අපි කරගත්තා, select query එකක් කරා. ඊට පස්සේ අපි යන්නේ කියන්නේ කොහොමද query එකක් නැත්නම් query එකක් පාවිච්චි කරලා අපේ database එකේ තියෙන data එකක් update කරගන්නේ කියලා. හරි, එහෙනම් මම මේ සම්පත නැවතත් අලුතෙන් Python file එකක් ගන්නම්. right? මම ගන්නම් update query කියලා update query. right? නැවත අනිවාර්යයෙන්ම අපි update query එක ක්‍රියාත්මක කරන්න ඕනේ නම් මට කිසිම අසලාගෙන right? මට ගැටුව මේ connection එක close කරන්න ඕනේ. right? එතකොට on dot close. right? අපිට close එක දෙන්න ඕනේ. right? ඊට පස්සේ අපි යමු update query එකට. update query එකේදී ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම මුලින්ම අපි connection එක ඉස්සෙල්ලා වගේම හදාගෙන ඉන්නවා. right? මම connection එක ඔය විදිහට හදාගත්තා. right? then මම මොකද කරන්නේ? ඔය කියන my cursor එක හරහා my cursor dot execute function එක හරහා මම query එකක් update කරන්නයි යන්නේ. මම මුලින්ම මෙතන මට display වෙනවා මගේ Python වැඩසටහනේ දැනට තියෙන records ටික. right? මම මේ සමන් කියන කෙනාගේ right? සමන් කියන කෙනාගේ password එක මම පහේම හතරක් නැත්නම් 5555 විදිහට change කරන්න උත්සාහ කරනවා. එහෙනම් මම පුළුවන් query එකක් ලියන්න කොහොමද update query එක. right? ඒක ඔයගොල්ලෝ දන්නවා update table name එක class ඊට පස්සේ set. අපි දැන් වෙනස් කරන්න යන කෙනා set කියලා ලියන්නේ වෙනස් කරන්න යන කෙනා. කවල් set කරන්න password එක තමයි change කරන්න යන්නේ. right? password ඔයගොල්ලෝ මේ වචන හරියට පාවිච්චි කරන database එකට අදාළව right? password ඔය විදිහට ලියුවේ password සමානයි අන්න single quotes එකක් ඇතුලේ ඔයා දෙන්නෝ මේ දැන් change කරන්න යන වැඩි. right? දැන් මගේ සමන් කියන කෙනාට අදාළව දැනට තියෙන 3455. right? මම දා 5555 කියලා. right? අවසානයේදී change කරන්න මේ password එක change කරන්න කාගෙද? අපි දෙන්නෝ මේ where class එක ඇතුලේ where කවුද? user කියන field එකේ තමයි ඉන්නේ. එන්න මේ සමන් කියන කෙනා. එහෙනම් ඔය විදිහට මම query එක නිර්මාණය කරගන්න අවසානයේදී මතක ඇදුව ඔයගොල්ලෝ දැන් අපි database එකක් එක්ක හැමතිස්සෙම ගනුදෙනු කරද්දී අපිට commit එකක් ගන්න වෙනවා. right? ඒක නිසායි අපි මේ commit function එක පාවිච්චි කරන්නේ. එහෙනම් con dot commit කියන function එක මතක ඇදුව ලියන්න අවසානයේදී මතක ඇදුව connection එක close කරා. එහෙනම් අපි බලමු run කරලා right අපි මෙහෙම එකක් දෙන්නේ නැහැ. මම යනවා database එකට ගිහිල්ලා අපි පොඩි පොඩක් මේක search කරලා බලමු. sorry test කරලා බලමු. right අන්න ඔයගොල්ලන් පේනවා සමන් කියන කෙනාගේ password එක වෙනස් වෙලා තියෙනවා. right ඔය විදිහට තමයි අපි update query එක ක්‍රියාත්මක කරන්නේ. right එහෙනම් අවසානයේදී මම කතා කරන ඔයගොල්ලොත් එක්ක කොහොමද delete query එක ක්‍රියාත්මක වෙන්නේ. ඒ
සඳහා මම අලුතෙන් නැවතත් ෆයිල් එකක් පාවිච්චි කරනවා. ෆයිල් එක මේකට මම දාගන්නම් delete කියලා. right? එතන delete query එක සිදු කරන්න අනිවාර්යෙන් අපි connection එක හදාගෙන ඉන්න ඕනේ. right? එහෙනම් connection එක මම හදාගත්තා. අර වගේමයි my cursor dot execute කියන function එක ඇතුලේ delete කරන්න අදාළ code එකයි දෙන්නේ. එහෙනම් නැත්නම් SQL code එකයි අපි යන්න ඕනේ. right? ඒක අපි දන්නවා කොහොමද delete from table name එක දුන්න ගමන් table එකේ සියලුම data ටික file delete කරන්න පුළුවන්. right? එහෙනම් මම ලියන්න delete from table name වගේ class right ඔය query එක ලිව්වට පස්සේ මොකද කරන්න ඕනේ? අනිවාර්යයෙන් මේක database එකත් එක්ක transaction එක ඒක නිසා ඔයා commit function එක ක්‍රියාත්මක කරන්න ඕනේ. commit right අවසානයේදී මම connection dot close කියලා close කරේ. එහෙනම් ඒ විදිහට අපිට පුළුවන් database එකේ තියෙන data ටික delete කරන්න. right? හරි බලමු මේක ක්‍රියාත්මක කරලා. හරි ගන්න ගන්න. පස්සෙන් නැහැ, සිනරයක් නැහැ. මම නැවතත් යනවා database එකට. ගිහිල්ලා මම මේක refresh කරපු ගමන් ඔයගලට තේරෙනවා සියලුම records ටික delete වෙලා තිබුණා. right? එහෙනම් මේ ඔය විදිහට තමයි අපි database එකක් එක්ක Python program එකක් සම්බන්ධ කරගෙන insert query එක, select query එක, update query එක සහ delete query එක කියන queries ටික ක්‍රියාත්මක කරනවා. right? මේ කියන සංකල්පයෙන් ඔයගලට පාවිච්චි කරගෙන කිසියම් Python වැඩසටහනකට අදාළව ඔයගලට ඒ වැඩසටහනේ තියෙන fields ටික අදාළව table එකක් නිර්මාණය කරලා ඒ දත්ත ටික ලබා ගන්න හැකියාවක් තියෙනවා. right? එහෙනම් මම හිතනවා මේ කොටසින් ඔයගලට මේ කොටස හොඳට තේරෙනවා කියලා. right?